සිංහල භාෂාවේදී වරුණ කියන්නේ ඇති. අරුණ කියන්නේ ආලෝකය. අපි බලමු මේ ඇතාට ආලෝකය ගේන්න පුළුවන්ද කියලා. ඔබ කවුද? මම වරුණ රාජපක්ෂ. දේශපාලනට එන්න කලින් වරුණ මිත්‍රය අතර වරුණයා. හැබැයි දේශපාලනට ආවට පස්සේ මම වරුණ අයියා වුණා. මං හිතන්නේ ඒක මගෙත් එක්ක දේශපාලනය කරපුවා මගේ නායකත්වය තේරුම් ගත් විදිහ. ඉතින් වමේ දේශපාලනයේදී වරුණ අයියා වෙච්චි මම දැන් එක්සත් ජාතික පක්ෂේ නැ UNP දේශපාලනය ඇතුළෙදිත් වරුණ අයියා. විශේෂයෙන් සර්ලා ගොඩක් මැද්දේ වරුණ අයියා. ඒක සංධිකමක් නෙමෙයි. ඒක මිත්‍රත්වයේ ඥාතිත්වයේ වගේ බොහොම කිට්ටුකම් පිළිබඳ අදහසක් මම හිතනවා. ඔබ සිංහලද දෙමළද මොන කුලේද මොන ආගමේද? මම මිනිස්සෙක් කියලා හඳුනා දෙන්න මම කැමතියි. මොකද මම මිනිස්සෙක් කියපුවාම මේ මුළු පෘථිවියෙම ඉන්න අති විශාල මිනිස් වර්ගයාගේ අංශු මාත්‍රික මිනිසෙක් බවට මම පත් වෙනවා. පුංචි මිනිහෙක් තමයි. ඒක මගේ පුංචිකම කුඩාකම මේ විශ්වය ඇතුළේ මට ඇති ඒ පොඩි ඉඩ ගැන හැඟීමක් මට ඇති කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ජාති ආගම් කුල මල සියල්ල එකින් ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා මම මිනිස්සෙක් කියලා හැඳින්වා දීම කරන්න තමයි මම වඩාත් කැමති. එතකොට ඔබ UNP UNP කියලා කියන්නේ පක්ෂයක් විතරක් නෙමෙයි. ඒක සංස්කෘතියක්. ඒක ජීවන විලාසයක්. එනිසා මම UNP ද කියන එක තීරණය වෙන්නේ ඇත්තටම ඔබට ඒක ෆීල් වෙන විදිහට. ඔබට හැඟෙන විදිහට. ඒ නිසා මගේ දේශපාලන භාවිතාව මගේ ක්‍රියාකාරීත්වය ඔබට දැනෙන විදිහේ මම UNP කියලා ඔබට දැනනවා නම් අන්න මම UNP. ඔබ UNP වුණේ කොහොමද? මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ අවසන් කාලයේ වෙනකොට ඉඳන්ව රාජපක්ෂ රජුගේ ඉතාමත්ම බරපතල මර්ධනකාරී දේශපාලන ක්‍රියාමාර්ගවල හිටියේ. අපිත් එක්ක එකට දේශපාලනය කරපු ලලිත් කුගන් වගේ අතුරු දහන් වුණා. පැහැරගෙන ගියා අපේ හිතවතුන් මාධ්‍යවේදීන්. ඒ නිසා මම ජයිපේ නිවත්වීම නිසා මගේ රාජපක්ෂ රජුගේ ඇතුළත තිබුණු දේශපාලන පසමත්තුරතාවය අඩු වෙන එක වැඩි වුණා විතරයි. ඒ නිසා ඒ වෙලාවේ අපි කොළඹ කේන්ද්‍රීයව විවිධ දේශපාලන කණ්ඩායම් එක්ක සිවිල් සංවිධානත් එක්ක දේශපාලන ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. මේ රාජපක්ෂ රජීමේ සිවිච්ච මර්ධනකාරී පිරිවත පරාජයට පත් කරන්නේ. එහිදී විශේෂයෙන්ම සෝභිත හමුදුරුව කරුජයසිරි මැතිතුමා නායකත්ව දීපු සිවිල් සංවිධාන පෙරමුණ, ඒ වගේම රුවන් ෆර්නැන්ඩස් මංගල සමරේර මහතා වගේ ඇත් එක්ක මාධ්‍ය ක්‍රියාවලිය ඇතුළේ, ඒ වගේම අපේ මගේ පාසල් මිතුරෙක් වෙත තුෂාර වණියාරච්චි, සමන් වගආරච්චි වගේ ඇස් එක්කලා අන්තර්ජාල දේශපාලනය ඇතුළේ, ඒ වගේම තවත් කළුම අමරසිංහ සංජීව සහ මම පළමු පෙරමුණ වගේ දේශපාලන සංවිධාන ගොඩනගමින් අපි දේශපාලන ක්‍රියාවලියක නිරත වෙමින් සිටියා. ඒ දේශපාලන සිවිල් සංවිධාන ක්‍රියාවලියේ යෙදෙලා ඉන්නකොට එක නිශ්චිත මොහොතකදී මමත් සංජීව සෙනවිරත්නත් දිරන් අමරකෝනුත් මෙක්සිරි පාලන විතාන වගේ නිස්සංකල නායකකාර පිරිස සාගල රත්නායක මහතාගේ නිමසේදී රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැහෙනවා. මේ මුණ ගැහුම අවස්ථාවේදී ඔහු මගෙන් ප්‍රශ්නයක් අහුවා. ඒ වරුණ දේශපාලනය නැවැත්වුවේ. මම ඒ ගැන පැහැදිලි කිරීමක් කළාම ඔහු කිව්වා ඔබ කැමති නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක දේශපාලනය කරන්න. මම එතකොට මේ මැතිවරණ දේශපාලනයේ යෙදෙන අදහස හිතියේ නැහැ. සමහන් කොනේ මම දේශපාලනේ මැතිවරණ දේශපාලනේ යෙදෙන්නේ නැහැ කියලා. ඒත් ඔහු මට පැහැදිලි කිරීමක් කළා ඔබ ඔබේ ජීවිතයේ අවුරුදු 20ක් විතර දේශපාලනය කළේ. ඔබ දේශපාලනේ තමයි ඔබ නිර්මාණගත සමාජ පාග්දානේ. ඔබ දේශපාලනේ අතර ඉන්නේ පව එක්සත් ජාතික පක්ෂෙත් එක්ක දේශපාලනය කරන්න අකමැති නම් ඔබ වෙනත් තැනක දේශපාලනය කරන්න. හැබැයි දේශපාලනය කරන්න. ඉතින් මං හිතන්නේ මට ඊට කලින් අවස්ථා කීපයකදී බැසිල් රාජපක්ෂ වගේ අය දේශපාලනයට කතා කළා. ඒත් ඔවුන් කතා කළේ ගනුදෙනු වගේ. ඔබට කීයක් වුණත් දේශපාලන අපිත් එක්ක වැඩ කරන්න කියලා. ඒ ඉතාම පිළිකුල් සහගත යෝජනාව අතර ඔහුගේ යෝජනාව මං හිතන්නේ පක්ෂයේ සහ ඔහුට ඔහු කේන්ද්‍ර කරගෙන නෙමෙයි මාව කේන්ද්‍ර කරගෙන දීපු පැහැදිලි කිරීමක්. ඒත් එහි ඒට තිබුණු ගෞරවයත් එක්ක මං කිව්වා මම ප්‍රසිද්ධ දේශපාලන නැතිවමට මම සංවිධාන දේශපාලන ක්‍රියාවලියක් ඇතුළේ ඔබත් එක්ක කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්නම් කියලා. ඒ අවස්ථාවේ තමයි ඔහු මට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ දේශපාලන කටයුතු වලට රුවන්විජේවර්ධන මැතිතුමත් එක්කත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය එක්කයේ දේශපාලන කටයුතු සඳහා සමන් වගආරච්චි තුෂාර වණියාරච්චි ගම්මික ගංගානාතිතුමා පිරිස එක්කත් වැඩ කරමු කියලා. ඒ නිසා මගේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය ආරම්භ වෙන්නේ. ඉතින් එහෙදි විශේෂයෙන් මම මගේ පළමු දේශපාලන වැඩසටහන විදිහට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කරපු කළුතර ප්‍රදේශයේ ස්ථානයකදී අපි එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ ඒ වගේම තරුණ වෘත්තිකයන්ගේ සංවිධානය සරසවි යොවුන් පෙරමුණ ඇතුළු පිරිසක් සම්බන්ධ කරගෙන රාජපක්ෂ රජීමේට එරෙහිව මතවාදී දේශපාලනයක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා
නේවාසික පුහුණුවක් කළා මමත් කරුණාසේන කොලිතුක මහතාත් ශාක්‍යනායකර් මහතාත් තුෂාරවන්නි ආරච්චිත් මැදිහත් වෙලා මම හිතන්නේ ඒක තමයි මම තීරණාත්මක සදහනක් කියපු දැන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනේ අදත් UNP දේශපාලනේ වසර 10කට වසර ගණනාවකට පස්සේ පැත්තේ කොහෙද ගියත් හැමෝත් හැම වෙලේම මුණ ගැහෙන්නේ මේ පුහුණුවට සම්බන්ධ වෙච්ච යොමු කරමුනේ සංගේක් මිත්‍රේක් උනේ මැදිහත් වීම මතක් කරනවා ඒක එතන සිට තමයි මගේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන ක්‍රියාවලිය නිර්මාණය වෙන්නේ ඇයි මේ රාජපක්ෂලට මෙතරම් විරුද්ධ නෑ මගේ නමත් වරුණ රාජපක්ෂ රාජපක්ෂ කියන නමට තියෙන විරෝධයක් නෙමෙයි රාජපක්ෂ කියන නම පිටිපස්සෙන් තිබුණු දේශපාලන භාවිතාව රාජපක්ෂ වාදී කියලා අපි හඳුන්වන අතිශය ග්‍රාම්‍ය ජාතිවාදී වගේම ඒකාධිපතිවාදී නැත්නම් ෆැසිස්ට්වාදී මේ දේශපාලන ක්‍රියාවලිය තමයි මගේ දේශපාලන විරෝධී තිබුණේ මේ දේශපාලනයේ තිබුණු බිහිසුණුකම එහි තිබුණු පිළිකුල් සහගතකම අපි පෞද්ගලිකවම අත්දැක්කා राजपक्ष रजीमे पराजय की देशपालनेट इट वसर हताटकट खाली सज्जाति पक्षे सामगेम अदत्ते देशपालन भाविता पेरटा अवश्य महत काफी ते देशपालने तव दुर्गतना अबे यूएमपी आगमने गए किए विद्दी रनिल थरू मंगल कीन आयोगन किए उना ओन अद तुम तनक नत्रकोट ओब को මම හිතන්නේ මම විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්න කලින් ඉඳන්ම දේශපාලන මිත්‍රත්වයක් තිබුණු කෙනෙක් මංගල සමරවීර කියන්නේ. ඔහු ලංකාවේ ජාතික පක්ෂය වගේ තීරණාත්මක සංධි ස්ථානවලදී ඔහුගේ දේශපාලන පක්ෂ කණ්ඩායම මොන වෙනස් වුණත් නොවෙනස් වී සිටිනවා කියන්නේ. ඒ සම්බන්ධයෙන් මට දේශපාලන ගෞරවයක් ඔහුට තිබුණා. මිත්‍රත්වයක් තිබුණා. ඒ වගේම කරු ජයසූරිය මැතිතුමා කියලා කියන ඇත්තම මම මගේ දේශපාලන ක්‍රියාවලිය දැක්ක ඉතාමත්ම මානුෂීය හැඟීම් කියන ඒ වගේම නායකයෙක් විදිහට තමන් එක්ක වැඩ කරන සාමාජිකයන්ගේ ඉතාම සංවේදී තැන්පව ගැන පවා පෞද්ගලික සංවේදී වෙන නායකත්ව කෞශලයක් තියෙන කෙනෙක්. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නේ ඊට වඩා වෙනස්. ඔහු මම හිතන්නේ ලංකාවේ දේශපාලනය කියන්නේ ඉතාම ගැඹුරු දේශපාලන දැක්මක් තියෙන ඒ වගේම ඕනම දේශපාලන සුනාමියකදී ඉතාමත්ම සංසුන් වේට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන ඒ වගේම දරා ගැනීම හැකියාව ඉතාම ඉතාමත්ම සුවිශේෂී දේශපාලන දරාගෙන හැකියාව ගැනීම හැකියාව තිබුණු පුද්ගලයෙක්. ඉතින් මේ අයගේ දේශපාලන ගුණාංග කියන්නේ වෙනස්. නමුත් වැදගත් කාරණාව එක නෙමෙයි දේශපාලනයේදී අපි කොතනද හිටගන්නේ? නිවැරදි තැන කොතනද කියන ප්‍රශ්න. ඉතින් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගද්දි මේ මැතිවරණ ව්‍යාපාරයේ තුලත් මම ඉතාම සජීවීව හිටියා. ඒ දේශපාලන ක්‍රියාවලිය ඇතුළේදී මම මංගල සමර මැතිතුමාගේ පෞද්ගලික මුණ ගැසීම අවස්ථාවේදී ඒ අවස්ථාවේදීත් මම ඔහුට කිව්වා මේ ඔබ ඉන්නේ ඔබ සිටි විතර නෙමෙයි කියලා. නමුත් දේශපාලන විවිධ හේතුන් නිසා ඉතාමත්ම දක්ෂ උපක්‍රම විශේෂඥයෙක් පවා දේශපාලන උපක්‍රම වරදිනවා. ඉතින් අපි මේ අවස්ථාවනෝදී අපි දේශපාලනික නිවැරදි තීරණ නිවැරදිව හිතගත යුතුයි. මම හිතනවා මේ වෙලාවේ මේ රටටත් ලෝකයටත් අවශ්‍ය වෙලා තියෙන දේශපාලන භූමිකාව මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ලැබෙනවා. දැන් ඔය කියන විදිහට UMP එක වැටිලා කවුද එතකොට ඒකට වග කියන්න ඕන? මේක දේශපාලනිකව එක්සත් ජාතික පක්ෂින්ට පරිබාහිරද? එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ නීතිර සාධකත් අභ්‍යන්තර සාධකත් දෙකක් බලපෑවා. විශේෂයෙන්ම සුනාමියත් එක්ක අපේ රටේ සිදු වෙච්ච මුදල් සංසරණය වෙනස් වීම, යුද්ධය එක්ක රටේ දේශපාලන ක්‍රියාවලිය තුළ ඇති වුණු දේශපාලන වෙනස් වීම, ඒවා එක්සත් ජාතික පක්ෂයේ පාලනයෙන් පිටින් තිබුණු දේවල්, එහි වාසී රාජපක්ෂවරුන්ට ලැබුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට අත්විඳින සමහරක් දේශපාලන පරාජයන්. එවගේම මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය තුල පහුගිය වසර ගණනාවක් තිස්සේ හිටපු දේශපාලනික වශයෙන් මුහුකුරා නොගිය දේශපාලන ලදරු වලිප්පෙන් පිළිච්ච කණ්ඩායමක් විසින් අඛණ්ඩවම තමන්ගේ පෞද්ගලික බලවමාන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කරපු දේශපාලන කුමන්ත්‍රණ අරගල කකුලෙන් නැදීම් විසින් එක්සත් ජාතික පක්ෂයේ සිදු වුණු දුර්වල වීම මේ සාධක ගණනාවක් එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමට හේතු වුණා. ඒ නිසා ඒක පුද්ගලයෙක් හරි නායකත්වයට හරි ඇඟිලි දික්කරන වඩා ඒ සමස්ත දේශපාලන බිඳවැටීම පිළිබඳව අවබෝධ කරගත යුතුයි. නමුත් මම හිතන්නේ දැන් අවස්ථාව ලැබිලා තියෙන එක්සත් ජාතික පක්ෂයට ඒ දේශපාලන කුමන්ත්‍රණකරුවන් දේශපාලනිකව අකුලෙන් ඇදපු අය ඉවත් කියලා දේශපාලනයත් රටේ ලෝකෙත් වෙනස් වෙලා තියෙන මොහොතක අලුත් දේශපාලන ආරම්භයක් ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔය කියන විදිහට දැන් UMP එක අලුත් වෙලා වෙනස් වීම ඇත්ත අලුත් වීම පිළිබඳ සාකච්ඡා කළොත් දැන් උදාහරණයකට ගමුකෝ ඔබේ ශරීරයේ පිළිකා ශෛල වර්ධනයක් තියෙනවා. එතකොට සාමාන්‍ය සිදු කරන්නේ මොකද්ද? එන බෝ දුර්වල වෙනවා. ශල්ව කර්මයක් සිදු කරලා ඒවා ඉවත් කරන්නේ. ශල්ව කර්මයේදී හානි සිද්ධ වෙනවා, අමාරුකම් එනවා. හැබැයි ඒ ශල්ව කර්මෙන් පස්සේ ඔබ නිරෝගී වෙනවා.
ඒ වගේ මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය එක පැත්තකින් දේශපාලනිකව කරපු කුමන්ත්‍රණකරුවන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේ මිනිස් පැත්තෙන් ග්‍රාමීය මට්ටමෙන් එක්සත් ජාතික පක්ෂයට අලුත් තරුණයන්ට අලුත් සමාජ බලවේගයන් එන්න බාධාවක් කියලා අටුවන් බෑල හිටපු බොහෝ දේශපාලන නායකයන් ඉවත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය අලුත් වෙන්න පසුබිම නිර්මාණය කරලා තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය අලුත් කරන්න ගමේ ඉන්න ඔබ, නගරේ ඉන්න ඔබ, මේක තරුණයන් මේ අලුත් දේශපාලන අදහස් අරගෙන එක්සත් ජාතික පක්ෂයට එන්න ඕන. දැන් ගම්පහසනේ संविधायक विधि कंपहासने अलु दक्ष निर्माणशीली तरण अंत मन शीलू देशपाल कौल विवर के लिए देशपाल अवील तमंग हेकिया पेन्न तमंग दक्षकम पेन्नला अभी वह पशुपरगन मेरा अनागत नायक नायक निर्माण पुलवांग इलंग परंपरा निर्माण पुलवांग एक्सजाति पक्ष एक्सजाति पक्ष विनस्क्रीम तमंग अफिड़ती अभियोग्य मंग हिदन ये अभियोगे दुर कौल विवर के लिए मे धरण देशपालन संप्रदाय अतुअन बहुत मिनसून जेनुट अलु शक्तिमत् तरुण नायक सज्जाति पक्ष निर्माण करवस्था मेरा बिल तीन अरे यू एम पी एंदाई तरफ यू एम पी चंद दिन चंद दिन एक संबंध प्रश्न मे मम के लंका देशपालन अनागत देशपालन संस्कृति अलु देशपालन मेदिहत्री मूर्ण कर ඒ දේශපාලන මැදිහත්වීම නිර්මාණය කරන්න උනන කරන දේශපාලන සංවිධාන අවකාශය එක්සත් ජාතික පක්ෂය විවෘත කරලා තියෙනවා. එතකොට ඒක අලුත් කරන වකීම තියෙන්නේ දේශපාලනය ගැන උනන්දුවක් තියෙන සංවේදීකමක් තියෙන අපි හැමෝට. ඒ නිසා මම හිතනවා ඔබ තමයි ඒක කරන්න ඕන. ඔබත් එන්න ඕන එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ විශේෂයෙන්ම ගම්පහ ආසනයේ මම පහුගිය කාලේ සංවිධාන මැදිහත්වීම කරනකොට බොහෝ කාලයකට පෙර චන්ද්‍රප්‍රාන්දු මහත්මයාගේ යුගයේ සිට 60වට 77වට කලින් යුගයේ සිට හිටපු බොහොම පැරණි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමු වුණා. උන් කිව්වා අපි කොහොමද තමන්ගේ දේශපාලන අත්දැකීම් අපිට එකතු කරන්නේ. ඒ උන්ගේ දේශපාලන අත්දැකීම් අලුත් තරුණයන්ගේ තියෙන නූතන අලුත් අදහස් මේ ඔක්කොම එකතු කරගෙන අලුත් දේශපාලන ගමනක් යන්න ඕනේ. මේ දේශපාලන ගමන ඇතුළේ තමයි මම හිතන්නේ අර ෂෝක් UNP එක නිර්මාණය වෙන්නේ. දැන් ඔය ඡන්දය දෙන අයට මොනවද දෙන්නේ? ඡන්දය දෙන අයට මොනවද දෙන්නේ? මම මෙහෙම කියන්නකෝ. ඡන්දය දෙන අයට මම ආදරය දෙනවා. ආදරයට වඩා යමක් දෙන්න බැරිද? මොනවද? රැකියාව, අරක්කු බෝතලයක්, වේලි ආහාර සලාක මල්ලා. අනේ මම හිතන්නේ ඊට වඩා දෙයක් මම එකෙන් අදහස් කළේ. ඒකෙන් මම අදහස් කළේ දැන් අපිට පුළුවන් කෙනෙක්ගේ අද දවසේ බලගින්න වෙනුවෙන් වියලි ආහාර මල්ලක් දෙන්න. අද විනෝදයේ වෙනුවෙන් අරක්කු බෝතලයක් දෙන්න. හැබැයි හෙට යාගේ විනෝදේ අද යාගේ කුසකින්න ගැන හිතලා හෙට ඒක මගහැරලා යන එක ප්‍රදේශපාලන. එහෙම නැත්නම් ඔබට ආධාර අවශ්‍ය වෙන්නේ නැති සමාජයක්, ඔබට මාක්ස් දාන්න වෙන්නේ නැති පරිසරයක්, ඒ වගේ දාර්ශනික පිළිතුරක් දීලා උතරේ අනන්තයට කල්ලා දාන්නත් පුළුවන්. හැබැයි මම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මම ඔබට ආදරය කරනවා කියන එකෙන් අදහස් කළේ ඒක බැඳීම. එතකොට මට ඔබේ අද දවසේ කුසගින්නේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා හෙට දවසේ අමතක කරලා යන්න බෑ. මං හෙටත් ඔබත් එක්ක ඉන්නවා. ඒ වගේම දාර්ශනික ප්‍රශ්නකින් පිළිතුරු අනාගතයට අනන්තයට කල් දාලා වල්ගී මිරහිත වෙන්නත්. ඒ නිසා ඔබේ අද ප්‍රශ්නෙට, ඔබේ අද දුකට, අද සතුටට, හෙට ඔබේ ප්‍රශ්නෙට, ඔබේ සතුටට, ඔබේ දුකට ඔබත් එක්ක එකට ඉන්න, එකට ජීවත් වෙන බැඳීමක් මම උචරා කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට එහෙම දුක සැප බෙදා හදාගෙන යන එකිනෙකාට උදව් කරන ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් ඔබ පෙනීහින්න දේශපාලනයක්, දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා. හරි දැන් ආදරය ගැන කතා කළානේ. තරුණෙක් විදිහට ආදරය ගැන මොකද හිතන්නේ? ආදරය කියලා කියන්නේ ලිංගිකත්වයේ මත පදනම් වෙච්ච අධ්‍යාත්මික බැඳීම. සෙක්ස් නැතුව ලව් නැහැ. ඒ වගේම ලව් එකක් නැති සෙක්ස් එකේ රහක් නැහැ. ආදරය කියන එක තමයි ඊටම සරල කරලා කෙටියෙන් කිව්වොත් කියන්නේ. එතකොට ඔබේ පාසල් කාලේ ගියේ කොහොමද? මම ගියේ අධ්‍යාපන ලැබුවේ ගල්හිටිය මධ්‍යම විද්‍යාලයෙන්. අපේ පාසල මිශ්‍ර පාසලක්. ඒ නිසා ආදරය ගැටුම් සටන් කිසිව කඩුවක් තිබුණේ නැහැ. අපි ක්‍රීඩා කළා. අපි දේශපාලනය සම්බන්ධයෙන් වාද විවාද කළා. අත්තාම උනන්දුවෙන් හැම කෙනෙක් ඉගෙන ගත්තා. ඒක බොහොම සුන්දර පාසල් කාලයක්. මං හිතන්නේ අපි ආදරයෙන් සහෝදරත්වයෙන් නිර්මාණය වෙච්ච මිත්‍රයන්ට වඩා විශේෂයෙන්ම ගැටුම් වලින් නිර්මාණය වෙච්ච සටන් වලින් නිර්මාණය වෙච්ච මිත්‍රයෝ වැඩි. විශේෂයෙන්ම අපි පාසල් සීමාවෙත් නේ අපි පාසල් කාලේ මේ ගම්පහ බණ්ඩාරනායකගේ රත්නාවලිය පොල් රෝස් එක
ප්‍රියංගුණ මධ්‍ය මහාවිද්‍යාලයේ මැසනඩ් එක මේ වටේ ඔක්කොම පාසල් අපි එකම සහෝදර ප්‍රජාවක්. ඒ සහෝදර ප්‍රජාව අතර මං කියන වැඩිම මිත්‍රත්වයක් නිර්මාණය වෙලා තින්නේ ගැටුම් වලින්. දේශපාලනයේදී ගහගෙන නැද්ද? මගේ දේශපාලනයේ සංස්කෘතිය සාමය මිත්‍රත්වය සහ සහජීවනය. හැබැයි ඒ සහජීවනයට ඒ සාමයට බාධා වෙන තැන්වල ගහගන්න එකට කිසිම වෙලාවක අපි පසුබට වෙලා නැහැ. මං හිතන්නේ ඒකේ අත්දැකීම් ගණනාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම 2010 ජනාධිපතිවරණයේදී හංසයන්ට කිරිබත් බොට්ට එන්න බෑ කිව්වහම මං හිතන්නේ ඒ කාලේ ගම්පහ කවුරුත් අලිය තියන්න බැරි වෙලා හිටපු චන්දින්ව දනගස්සලා අපි දේශපාලන අවකාශය නිර්මාණය කරගත්තා. ඒ වගේම මේ ගම්පහ දේශපාලන හිටිය කාලේ ගොඩක් චන්දි. ඒ චන්දින්ට බොහොම අභියෝගාත්මකව අපි මුහුණ දුන්නා. මං හිතන්නේ ඊට පස්සේ කාලිනව ගත්තත් අපි රටේ තිබුණු ඉතාම පරපතර මර්ධනකාරී දේශපාලන භාවිතාවක් විශේෂයෙන්ම මේ රාජපක්ෂ රජීමේ අවසාන කාලවල කිසියෙකු හඩනගන්න බය වෙන හඩනගීම ජීවිතය සම්බන්ධයෙන් බරපතල අභියෝගයක් වඩ පත් වෙලා තිබිත් අපි දේශපාලනය කරා. ඒක චන්ඩිකම නෙමේ දේශපාලනයේ අපිට සමහරක් දේවල් වලදී අනතුරු අවදානම් ගන්න වෙනවා කුඩු සාමිහික අරමුණු වලින්. ඒකට බය වෙලා බෑ. ඒකට බියනුවි දේශපාලන කිරීම කරාකාරයක නිර්භීතකමක් චන්ඩිකමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දේශපාලනයේ තිබෙන අවශ්‍යතාවයක්. ඒ දේශපාලන හිස්තැන මං හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පහුගිය කාලේ තිබුණා. ඉතින් ඒ දේශපාලන හිස්තැනත් පුරවන්න අවශ්‍ය දේශපාලනයක් සමහර විට මේ දේශපාලන භූමිකාවල් අපිට කරන්න සිද්ධ වෙනවා. අතීතයේදී ඔබ මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඉතාම සංවේදී අය. ඒ වගේම කොන්දේසි විරහිත සටන්කරුවෙක්. අනාගතයේදී එලෙසම වෙයිද? මගේ පවුල් පස්සේ දුමුකත්තුත් මගේ පියා කරුණාදාස රාජපක්ෂ ඔහු අත්නගල්ලාසේ මගලගොඩ ගාමේ ඔහුගේ පියා කමියුනිස්ට් පක්ෂයේ අක්ෂපත්‍රේ වැඩ කළේ. ඒ වගේම මව කමලා ජයවර්ධන මිනුවගොඩස්නේ දුර්ණගල ගාමේ ඇගේ දේශපාලන පසුබිම තිබුණේ ශ්‍රී ලංකා දෙස් පක්ෂයේ. මම ඒට සම්පූර්ණයෙන්ම වෙනස් දේශපාලනයක් මම තෝරගත්තේ මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන. අද මම එක්සත් ජාතික පක්ෂ දේශපාලනයත් එවි දෙනාගේ පසුබිමින් ආපු එකක් නෙමෙයි. මගේ දේශපාලනය කියලා කියන්නේ හැම වෙලේම මට සාපේක්ෂ නිර්මාණය වුණු මට නිවැරදි කියලා හැඟෙන මා කළ යුතුයි කියලා හිතන දේශපාලනය. ඒ නිසා මගේ දේශපාලනය මගේ ගොඩනැගිලි. මගේ සංවේදීකම නිර්මාණයේ බොහොම කුඩා කාලේ ඉඳන් සාහිත්‍ය තුනේ. ඒ සංවේදීකම නිසාම තමයි මිනිසුන් වෙනුවෙන් දේශපාලනය කරන්න මම වමේ දේශපාලනට පිවිසුනේ. ඉතින් සටන්කාමීක බවට පත් වුණේ වමේ දේශපාලනයට. මිනිස් දේශපාලනයත් එක්ක ඇතැම් මිනිසුන්ගේ දේශපාලන ගුණාංග දීවිලා යන තව සමහරක් මිනිසුන්ගේ දේශපාලන ගුණාංගයන් මුහුකුරා යනවා පරිණත වෙනවා මෝහත් වෙනවා. මම හිතනවා මගේ තුර තාමත් මේ දේශපාලන ධෛර්යයක් දේශපාලන ඌමනාවක් තියෙන්නේ ඒ සංවේදීකම නිසා ඒ සටන්කාමීකම නිසා. ඉතින් මම හිතන්නේ ඉදිරි දේශපාලනයේදී ඒ පෙර තිබුණු සංවේදීකම ඒ සටන්කාමීකමම මගේ දේශපාලනයේ කියයි. ඒ නිසා එක මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ රටේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයට එකල ආකාරයක අලුත් දේශපාලන අත්දැකීමකුත් බවට එක පත් වෙයි කියලා මම හිතනවා. මේ කොරෝනා කාලේ ඔබ වවන අපි දැක්ක. ඔව් ඇත්තටම මගේ වෘත්තිය වෙච්ච මගේ ව්‍යාපාරය වෙච්ච ස්මිතල් මාස්ටර් කර්මාන්තය විශේෂයෙන්ම අපරාධ ශිෂ්‍යය කොරෝනා අර්බුදයක් එක්ක වරකට අභියෝගයකට ලක් වුණා. ඉතින් ඒකට සාපේක්ෂ කිසි වෙනස්කමක් කළා ඒ තමයි අපේ මම පෞද්ගලික වගාකරුවෙක් විදිහට ලැබුවට වවාගෙන කන එකම රටේ ආර්ථික විතරේ නෙමෙයි රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න වඩා බොහොම විධිමත් සංවිධායක දේශපාලන ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ ගැන මම හිතන අපි ටිකක් දුර කතා කළ යුතු මාතෘකාවක්. කොරෝනාවලින් පස්සේ ලංකාව මොන වගේ වෙයිද? කොරෝනාවලින් පස්සේ ලෝකයේම විශාල දේශපාලන ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න නිමිතයි. අපි දන්නවා මම හිතන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පහුගියදාස් ප්‍රකාශයක් කළා සියවසේ විශාලම දුර්භීක්ෂයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. ඒ වගේම ඔහු ඉල්ලා සිටියා ලෝකයේ තුලම විශාල සාමූහික මැදිහත්වීමක් මේ සම්බන්ධයෙන්. මම හිතන්නේ අපි රටක් විදිහට මේ අභියෝගයේ මුලින්ම දැක්කේ නැහැ. අපි ඉතාම සරල දේශපාලන ක්‍රියාවලියක කොහොමද යුද විනු වගේ කොරෝනා දිනන්නේ එහෙම නැත්නම් මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලනයක් එක්ක තමයි අපේ කොරෝනා සම්බන්ධ අදහස් කියන්නේ. නමුත් ඇත්තටම අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ කඩාගෙන තිබලා අපනයන කරුවන් අතිශය බරපතල අරබුදයකට ගිහිල්ලා ඒ වගේම ආනයන සීමා කිරීමත් එක්කලා බොහෝ දේශීය නිෂ්පාදනය නැහැ කියලා ඒ නිසා ආර්ථිකය ඉතාමත් බරපතල විදිහට හැකිලා තියෙනවා.
आर्थिक हेकिलीम फिल्म डेक्मक मैंने रजेट नहीं मंगल पलवनी वह मे आर्थिक अनुभूति अणुंगे विशेष जाति महालेखर मे लोक सामूहिक मध्यत्म संबंध मुलम दास मत लोके सदन कला अभियोग गोलीय नायकत्क आवश्यक लोके गोलीय नायकत्क किसीम देशपाल इतिहास जानवी देश प्रमुख कंदूरत्वे यूरोपा संघ में एक सचाति के संविधान अत्यक कंदूर रखना दें मैं कंदूर सियाल अभियोग लक्ष्य लाती अर्बुद लक्ष्य लाती है निशा गोलीय नायकत्क दें अतम मे पास गोलीय नायकत्क कौन है सामूहिकत्क नहीं कौन है दैकिंग अदास करें जाति कांडे मूडकता वक्त अभी हितों रटे मिनसुन विशाल तीरसा कपिल रटे आहिमीन नियमित है तमंगे जीवन उपाय मार्ग अहिमीन नियमित है उसकिन बहु अभियोग मुहूर्त सिद्धवे यथार्थ कपीसर अतीन एक मंगित पलवी देशपालने निहाट के हिला सामूहिक व रटक देशपालन पक्ष ये श्रेष्ठ वृत्तिकियान व्यापारिकियान मे उको मेक विशाल मदीहा अवश्य अभी अभियोगी ने अभियोगी की मंगता एक सजाति पक्ष सामूहिक मदीहा करण लैसती देशपालन न्यायपक्ष अवासनावकट ये सामूहिक मध्यत्म विनस्करण बिंदवट्टन ऐत्कर्ण देशपालने गिनावे मे राज्य ओ मे कोरोना दिया बेलवे मम एक रचना की छंद रागे की ठीक है मैथिवरण सापेक्ष टग्गाल नाम योजना विनकांग्रनीति दान तो इन का इलाट अंद्रनीति वत्कर गुणु हदीसी मैथिवरण हम एक छंदे सापेक्ष मंगता ने छंदे की क्षमता एक संबंधी अपने क्षमत मंदा मनोविधि वैदिकल कौम चंद्रागे दुष्पाने प्रकृति सामूहिक समाज वकीन कोरोनावली पशु अपेरट गुणगा ऐसे नाम उबट जाए कथ जाए।